ආයුබෝවන් උන්නද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ ඕට්ස් වෙනස්ම විදිහකට හදා ගන්න හැටි. ඉතින් මේක පෝෂ්‍යදායක සම්පූර්ණ උදේ ආහාරයක් විදිහට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ලොකු අයට වගේම පොඩි අයටත් මේක හරිම ගුණදායකයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මම පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එහෙනම් අපි පටන් ගමු. මම මුලින්ම මේ වගේ විදුරු බෝල් එකකට ඕට්ස් කෝප්ප භාගයක් දා ගන්නවා. ඒ වගේම ඉදුණු කෙසෙල් ගෙඩියක් එකතු කර ගන්න. ඕගොල්ලෝ බර අඩු කරන කෙනෙක් නම් භාගෙට ඉදුණු කෙසෙල් ගෙඩියක් දා ගන්න මේකට. ඒ වගේම ඇට ඉවත් කරගත්ත රට ඉඳි දෙකක් මං දා ගන්නවා. දැන් මම මේකට ආමන්ඩ් මිල්ක් කෝප්පයක් එකතු කර ගන්නවා. ඔයාලට ආමන්ඩ් මිල්ක් වෙනුවට ඕට්ස් මිල්ක්, කොකොනට් මිල්ක් උනත් එකතු කර ගන්න පුළුවන්. දැන් මම මේ වගේ ආමන්ඩ් ඇට දෙක තුනකුත් දා ගන්නවා. දැන් මම මේ ටික හොඳට බ්ලෙන්ඩ් කර ගන්නයි යන්නේ. දැන් මම හදාගත්ත මිශ්‍රණය මේ වගේ බ්ලෙන්ඩර් ජාර් එකට දා ගන්නවා. දාගෙන දැන් මම මේ ටික හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා. මේකේ කෑලි කිසිවක් හිටින් නැති විදිහට. දැන් අපේ ස්මූති එක හදාගෙන ඉවරයි. දැන් මම මේ වගේ ග්ලාස් එකකට මේක දා ගන්නවා. මම මේ හදාගත්ත ප්‍රමාණ එක්කෙනෙක්ට ඇති වෙන්න තමයි මම හදාගෙන තියෙන්නේ. දැන් මම මේකට උඩින් මේ වගේ පොඩියට කපාගත්ත කජු ටිකක් එකතු කර ගන්නවා. දැන් බලන්න මම මේකට කිසිම සීනි වර්ගයක් කිසිම දෙයක් එකතු කරගෙන නැහැ. මම ඒ නිසා අන්තිමටම මේ වගේ මීපැණි චුට්ටක් එකතු කර ගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් මේකට අන්තිමට මීපැණි එකතු කර ගන්න. මීපැණි නැතත් මේක රසයි. මොකද මේකට අපි රටින්දි එකතු කරලා තියෙන නිසා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක හරිම ගුණදායක සම්පූර්ණ පෝෂ්‍යදායී උදේ ආහාරයක් විදිහට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ වලට කැමති නම් මගේ වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න තමතක් කරන්න එපා. ආපහු මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.